දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව subscribe කරන්න. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 8ක් ගියාට පස්සේ, ඒ කියන්නේ ජනවාරි මාසෙ. මේ මාසෙ බුදු වුණා නම් ජනවාරි වෙනකොට මාස 8යි. මයංගනේට වැඩියා. මයංගනේට වැඩම කළ මේ රට පිරිසිදු කළා. මොකද මේ රටේ ඉඳලා තියෙනවා මේ යක්කු ටිකක්. උන් එළෙව්වට අපේ උන් රිංගලෙන් හරි දක්ෂයිනේ. එදා එළෙව්වට ආයි මුන් ටික රිංගල ඇවිල්ලා. දැන් 180ක්ම ඉන්නේ යක්කු. ඉතින් මේ රටේ යක්කුනේ ඉටි. ඒ යක්ක ගෝත්‍රිකයෝ ඉන්නවා. ඒ නිසා මේ රට පවිත්‍ර කරලා උනාන්සේ නැවත වැඩි රජගානුවරට. රජගානුවර කියන රාජධානිය තියෙන්නේ බුද්ධ ශාසනයක් තියෙනකම් විතරයි. ඊට පස්සේ ඒක ජනාවාස නැහැ. මොකද වටේටම කඳු තියෙන්නේ බේසමක් වාගේ. වේපුල්ල පර්වත, වේබාර පර්වත, පාණ්ඩව පර්වත, ගිජ්ජකූට පර්වත, ඉසිගිලි පර්වත. හරි ලස්සන නගරයක්. වැඩිපුරම පෙරේතයෝ හිටියෙත් ඒ නගරේ. ප්‍රේතවත්වයේ තියෙන කතන්දර වැඩිපුරම තියෙන රජගානුවර දේශනා කරපුවා. ඇයි කඳු තියෙනවනේ? පෙරේතයන්ගේ වාසභූමි. මොගලන් ආඳුරු අරියට ඔය පෙරේතය දැක්කා. උන්වහන්සේ ඉරිදිමතුන් අතර අග්‍රයි. ඒ පෙරේතය විඳින දුක දැක්කා. දැකලා ඉවර වෙලා ඒ පෙරේතය එක කතා කළා. කතා කරනකොට අර දුක් විඳින පෙරේතය මොකද කරන්නේ? පාපොච්චාරණය කරනවා. ස්වාමීනි, මිනිස්සයන්ට කියන්න මේ මම මේ දුක විඳින්නේ මේ අපරාධ කරපු නිසා. මේ මං කරපු වරදක විපාක. මේවා කිව්වම මිනිස්සු බය වෙනවා. ඒතකොට මිනිස්සු මිදෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ වැඩි රජගානුවරට. රජගානුවර පාලනය කරපු පාලකයා තමයි සේනීය බිම්බිසාර. මා පුදුම රජෙක්. ධාර්මික රජෙක්. ඒ රජුරුවෝ ගැන ගොඩාක් ලියවිලා තියෙනවා. කොසල් රජුරුවන්ට වඩා සේනීය බිම්බිසාර කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුහාමුදුරුවෝ දැක්ක පළවෙනි දවසේම සෝවාන් වුණා. සෝවාන් වෙච්ච අය වැරදි කරන්නේ නැහනේ. කෝසල රජුරුවෝ එම නෙමෙයි. අරියට බත් කාපු කෙනෙක්. නෑඹිලි 16ක් විතර කනවලු. වෙන්න ඇති ඒ කාලේ මිනිස්සු කෑවා. අදනේ බැරි. අද කන්න බෑ. ඇයි කන්නේත් වසනේ? ඒ කාලේ හොඳ දේවල් තිබුණාම කන්න පුළුවන්. වැඩ කොන්නේ හොඳට කාලා කාලා කෑවම් මොකද වෙන්නේ? කාම ආසාව වැඩි වෙනවා. තෙල වැඩිනේ. හොඳට කන එකට තෙල වැඩි. ඒ නිසා පාරේ යනකොට කෙල්ලෙක්ව දැක්කොත් ඉවරයි. ඒ වෙලේම දාගන්නවා. ඇයි රජුරුවනේ? කිසි බැලිල්ලක් නැහැ. සේවකයාලා යවා බලනවා ඉස්සල්ලා. බැඳලාද නැද්ද? ඒ රජුරන් හොඳ ගතිය ඇතුණා. බැඳපු ගෑනු ළඟට යන්නේ. බැඳපු ගෑනු ළඟට යන්නේ. බැඳලා නම් ලස්සනයි නම්. එයා ලස්සනයි. නමුත් බැඳලා. දැන් මොකද කරන්නේ? මිනිහව මරන්න ඕන. මිනිහව මැරුවා නම් ප්‍රශ්නේ ඉවරයි. මොන ක්‍රමයකින් හරි කසාද මිනිහව මරනවා. ඒ රජුරුවනේ, අපේ රටේ තියෙන ඕන නම් මරත හැකි. බලේ තියෙනවා නම් පුළුවන්. මරනවා. මරන්නේ මොකටද? අර ගෑණිව ගන්න. නමුත් රට ලස්සනට පාලනය කළා. හොඳටම ඉන්දියාවේ බැබිලිච්ච නගරේ තමයි සැවැත්නුවර. සරුවන් අත්ති සියල්ල තියෙන නිසා තමයි ඒකට සැවැත්නුවර කියන්නේ. ඈම දෙයක්ම තිබුණා. බුදුහාමුදුරුවෝ අවුරුදු 22ක් වැඩි හිටියේ සැවැත්නුවර. 22ක් වැඩි හිටීම සැවැත්නුවර. වස්සාන කාල 22ක්. කොහේ ගියත් බුදුහාමුදුරුවෝ වඩින්නේ ජේතවනාරාමෙට.
ඒකනේ පිරිත් හැම එකක්ම සූත්‍ර පටන් ගන්න ඒවන් මේ සුතං ඒකාන් සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ කියලා. ඒකයි කැල්ල තියෙන්නේ. සේනිය බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාව දැන් මේ බුදුහාඳුරු වැඩලා කෙලින්ම රජගෙදර ගියේ නැහැ. ලට්ටි කියලා වනාන්තරයක් තිබුණා. ලට්ටි කියන්නේ තල්ගස්. ඔය රජගානුවර හරියට තුන තල්ගස්. තල්වනයක් තිබුණා. තල්වනේ තමයි බුදුහාඳුරු වැඩ හිටියේ. ආඳුරු දහක් හිටියා. රජුරුවන්ට ආරංචිය ලැබුණා. බුදුහාඳුරු වැඩලා. ඇයි පොරොන්දු වෙලානේ බුදු වෙන්න ගියේ? රට බාර ගන්න කිව්වා. දැන් රම්‍ය සුරම්‍ය සුභ අතහැරලා යසෝදරාවත් අතහැරලා රජකමත් අතහැරලා ඉසකෙස්සත් කපලා තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පයින් වැඩි. එන ගමන් අතර වුණා රජගානුව. දැකලා නෑ දෙන්නා. බිම්බිසාර රජුරුව සිද්ධාර්ථ කුමාරයව දැකලත් නෑ. සිද්ධාර්ථ කුමාරයා බිම්බිසාර රජුරුවව දැකලත් නෑ. නමුත් රටවල් දෙකක රජවරු දෙන්නෙක්. ආරංචිය ලැබිච්ච ගමන් දුවගෙන ආවා. ඇවිල්ලා කෝ මොකද්ද මේ? රම්‍ය සුරම්‍ය සුභ තිබිච්ච කෙනෙක් මොකද්ද මේ ගාක් යට කරන්නේ? එන්න එපා මාලිගාවට. රටේ ප්‍රශ්නයක්ද? එලෙව්වත්? උද්ඝෝෂණද? නෑ මොකක්වත් නෑ. මං සත්‍ය සොයාගෙන යනවා. අනේ මොන සත්‍ය සොයනවද? මේ රට බාර ගන්න. මම මේ රටම දෙන්නම්. ඒ වෙලාවයි කෝ මම මේ අච්චර ලොකු දීපලක් දාලා මේක බාර ගන්න නෙමෙයි. මට එපා. මම යන්නේ බුදු බව ලබන්න. මම සියල්ල අතහැරියා. මේ ලෝකෙත් තියෙන අමාර්ම වැඩේ තමයි අතාරින එක. ඒක කියන්න පුළුවන්. කරන්න බෑ. කියනවා. බණ කීතේකේ අතාරින ඇටි සූත්‍ර ඔක්කොම කීතේකේ. නමුත් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ රටේ අතාරින්න කැමති දෙකෙක්වත් බලන්නක ඉන්න ඇති. බැරි වෙනකොට යන්න ඕන. තව කෙනෙකුට අවස්ථාව දෙන්න. නමුත් මේ ආපු ගමන කිං සත්‍ය ගවීසි. සත්‍ය කියන්නේ මොකක්ද? කිං කුසල ගවීසි. කුසල් කියන්නේ මොකක්ද? ඒක සොයාගෙන යාවි. ඒ නිසා මං යනවා මගේ ගමන කියද්දිම රජුරු ඉල්ලීමක් කළා. බුදු වෙලා මුලින් මගේ ගමට වඩින්න. හොඳමයි කිව්වා. ඒ නිසා තමයි මේ වැඩම කළේ. පොරොන්දු කඩ කරන්නේ බුදුවරු. යථාවාදි තථාකාරි තථාකාරි යථාවාදි. කියන දේම කරනවා, කරන දේම කියනවා. ඒක තමයි රජෙක්ගේ ලක්ෂණ. කියන දේ කරන්න ඕන. කරන දේ කියන්න ඕන. කියන්නේ එකක් කරන්නේ තව එකෙක් නම් මේ තව එකක් නම් මිනිස්සු කලකිරෙනවා. විශ්වාසෙ පළුදු වෙනවා. ඒ නිසා තමයි පළවෙනි බණත් සංසාරේ පොරොන්දුවක් අනුව පස්වග තවුසන්ටම දේශනා කළේ. ඒකත් පොරොන්දුවක්. යක්කු වෙලා හිටපු පස් දෙනා ඉල්ලීමක් කළා. ඔබ වහන්සේ බුදු වෙච්ච ගමන් ඔබ වහන්සේ අවබෝධ කරගත්ත දේ මුලින් අපිට කියන්න. ඒකයි ඒ පස් දෙනා ඔයාගෙනම ගියේ. දැන් මෙතන මේ ලට්ටි වනේ වාඩි වැඩඉඳගෙන බුදුහාඳුරු අභිධර්ම කිව්වෙත් නැහැ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කිව්වෙත් නැහැ. පටිච්ච සමුප්පාද කිව්වෙත් නැහැ. ආයතන ධාතු චිත්ත චෛතසික මේ මොකක්වත් කිව්වේ නැහැ. කතාවක් කිව්වා. ජාතක පොතේ තියෙන කතාවක්. නාරද කස්සප කියන ජාතකයේ කියනකොට රජුව තේරුම් ගත්තා. අවබෝධ වුණා. සෝවාන් වුණා. දැන් සෝවාන් වෙච්ච රජුවන්ට ඕනකම තිබුණා බුදුහාමුදුරුවෝ තමන්ගේ රටේම තියාගන්න. දැන් බුදු කෙනෙක් අපේ රටේ ඉන්නවා නම් කොච්චර වාසනාවක්. කල්පනා කළා තියාගන්න නම් මේ කැලි මේක ඉඳ බෑ. තෙමිතෙමි පන්සලක් උයනක් දෙන්න ඕන. යන ගමන් කල්පනා කරගෙන යනකොට තමයි වේලු අනේ දැක්කේ. වේලු කියන්නේ උණ ගස්, උණ පඳුරු. මා විශාල වනයක් දැන් සිංහලයන්ට යන්න දෙන්න ඇතුළට. ඇයි මුංගීලා නිකන් ඉන්නේ? ඒකේ තියෙන උණ බටත් කඩන්න ගන්නවද?
යන්න දෙන්න. අපේ අයට අත තියාගෙන ඉන්න බෑනේ. මෙච්චර කල් කුසිනාරාවට ගියාම සැතපෙන පිළිමේ ළඟට ගිහලා ඕනම් කකුල් දෙක අල්ලලා බුදුහාගේ වඳින්න තිබුණා. ලංකාවෙන්නේ වැඩියෙන්ම යන්නේ ගිහලා අරෝමයේ උලන්ඩ ගිහිල්ලා දැන් වීදුරු පෙට්ටියකින් වැව්වා. දැන් වැඳපන්කෝ. දැන් බෑ. ඇයි? අපේ මිනිස්සු අමුතු ජාතියක්. අත තියාගෙන ඉන්න බෑ. වඳුරා වගේනේ. වඳුරංගෙන් ආවා කිව්වට වඳුරංගෙන් ආපු යුරෝපියෝ කාරෝ දිනුන උනා. අපි තාමර වඳුරු ගතිමයි. වඳුරට නිකන් ඉන්න බෑ. ඒට පයින්නවා, මේට පයින්නවා, විරිත්තරනවා, කසනවා, ඔක්කොම කඩනවා. ඔය අඳාදු පුරි පරිමේ යනකොට බලන්න වඳුරු නිකන් ඉන්නේ නැහැ. එකනේ අර කතාවක් තියෙන. වඩෙක් ලොකු කොටයක් දාලා කොටේ ඉරනවා. කොටේ ඉර ඉර ඉන්නකොට ගාක් උඩ ඒට පැනගෙන මේට පැනලා වඳුරේ බලාගෙන හිටුවා. මේ මිනිහා මොකද කරන්න කියලා. බණ්ඩි කීත දාලා ඉරලා ඉරලා පාගයක් උතර ඉරුවා. ඉරලා ඉවර වෙලා මිනිහාට මාන්සි. මිනිහා මොකද කළේ? තේ එකක් හරි බොන්න යනවා කියලා තව කෝටු කෑල්ලක් හොඳට කුරිඤ්ඤ එකක් අදලා අර ඉරපු කෑල්ල මැද්දෙන් ගැව්වා. නැත්තම් කීත ගත්ත ගමන් කොට දෙක එකතු වෙනවා. එතකොට ආයි අර ඉඳලා පලාගෙන එන්න වෙනවා. වැඩ දෙකක්. මැද්දෙන් හරියට කුරිඤ්ඤ ගැව්වා. ගාලා කීතත් අරගෙන ගියා. මේක බල බල හිටපු වඳුරා මොකද කළේ? මිනිහා ගිය ගමන් පැන්න කොටේ උඩට. කොටේ අර පළපු පැත්තටමයි පැන්නේ. පැනලා කකුල් දෙක දෙපැත්තේ දාලා වාඩි වුණා. දැන් කොටේ මේ මෑත් වෙලා අනිතියෙන් ඌ කකුල් දෙක දෙපැත්තේ දාලා වාඩි වුණා. සාමාන්‍ය කැලේ නෙමෙයි කොහේ හරි බල්ලෝ වඳුරෝ එහෙම ලංකට්ටේ මඳින්නේ නැහනේ. ඌ කකුල් දෙක දෙපැත්තේ දාලා වාඩි වුණා. වාඩි වෙලා මොකද කළේ? නිකන් ඉන්න බැරුව අර කුරිඤ්ඤයි කෝලල ඕලල 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 ඇද්දා. ඇද්ද ගමන් අර පළල තිබිච්ච දෙක එකතු වුණා. කුඩු පට්ටම් වෙලා ගියා. ඔන්න ඕන් නැති දේවල් කරන්න ගියාම කුඩු පට්ටම් වෙලා යනවා. අදාළ දේ විතරක් කරනවන එයා දිනු. ඉස්සර ළමයින්ට කියපු කතන්දර. ළමයින්ට කියලා දුන්නු කතන්දර මේවා. අවශ්‍ය දේ විතරක් කරපන්. ඉන්දියාවට ගියොත් මං දැක්කේ ඒක එක පැත්තක් වඳුරාගේ හොඳක් තියෙනවනේ. ඉන්දියාවේ ගාලා තියෙන හැම තැනකම රාජ්‍ය ආයතනවල ප්‍රධාන තැන්වල පින්තූරයක්. වඳුරු තුන් දෙනෙක් ඉන්නවා. එක වඳුරෙක් ඉන්නවා අත් දෙකෙන් ඇස් දෙක වාගෙන. එක වඳුරෙක් ඉන්නවා අත් දෙකෙන්ම කන් දෙක වාගෙන. එක වඳුරෙක් ඉන්නවා අත් දෙකෙන්ම කට වාගෙන. ලොකු පාඩමක්. ඕන් නැති එක බලන්න එපා. ඕන් නැතිව ආන්න එපා. ඕන් නැතිව කතා කරන්න එපා. ඔන්න සමාජය අදන්නේ එහෙම. ඕන් නැතිව බලන්න එපා. අපි බලන්නේම ඕන් නැතිවමයි. අපි පුරුදු වෙලාම තියෙන අනුන්ගේ ඒවා හොයන්න බලන්න. ඕන් නැතිව ආගෙන ඉන්න එපා. කාලය අපරාධ. ඕන් නැතිව කතා කරන්න එපා. ආල්මල්ලක් බිම වැටුනොත් ඇටේ ගානින් ඇඳලා ගන්න පුළුවන්. වචන වැටුනොත් ඇඳින්න බෑ. ඉස්සර නම් ගැටලුවක් නෑ. දැන් හරි භයානක. ඔක්කොම පටිගත කරනවා. ඉස්සර නම් එච්චර ගැටලුවක් තිබුණ නෑ. කිව්වා ඉවරයි. දැන් අපිට වුණත් හරි ප්‍රශ්නයන්නේ. අපිට දැන් එක බණ ඉස්සර නම් අපි එක බණක් මාසයක් උතර කියනවා. කුරුණෑගලට ගියාම කොළඹින්නම් කුරුණෑගලෙන් නැහැනේ. එතකොට ඒ බණ කුරුණෑගල මිනිස්සු ආගෙන ඉන්නවා. ගාල්ලට ගියත් ඒක කියනවා. තිරිකුණාමලියට බණ්ඩක ඒත් ගිහලා තිරිකුණාමලියට ඉන්නේ ගාල්ලේ කුරුණෑගලුන්. දැන් පුළුවන්ද? දැගල වාඩි වෙච්ච ගම මොකෙක් කරි කැමරාවක් ගෙනලා තියෙනවා. ෆෝන් එකක්. ඊට පස්සේ කියනවා අරාඳුරු එකම දේ බං කියන්නේ. එතකොට අපි දැන් ලෑස්ති වෙන්න ඕන. දැන් මේ රජුරුව කල්පනා කළා මේ උයන බුදුහාන්ට පූජ කළාන ගොඩ නැගිලි නෑ. නමුත් අර තියෙන උණගස් අමුතු ක්‍රමයකට තියෙන්නේ. වැස්සට තෙමෙන්නේ නෑ. මේකට එකට එතිලා එතිලා නිකන් හරි ලස්සනයි. එතන තමයි වැඩිපුර ලේන්නු ඉන්නේ. කලන්දක නිවාප කියන්නේ එකට.
ලේනුන්ට අබේදානෙ දුන්නු තැන්. අබේ කියන්නේ ගෙවල්වල උයන කෑමේම ඉතුරුනාම ගෙනල්ල දාණ්ඩ ඕන ලේනුන්ට කන්න. සාල පිරිසක් ලේනු ඉන්න. මෙන්න මේ උයන පූජ කළා. බුද්ධ ශාසනයට ලැබිච්ච පළවෙනි උයන ඉඩම ගෞතම ශාසනයට ලැබිච්ච. නිකන් දුන්නත් නෙමෙයි. පැන් වඩල පූජ කළා. ඒ වෙලාවේ මේ පොළොව ටිකක් සෙල වුණා. මාළුකු භූමිකම්පාවක් නෙමෙයි. චුට්ටක් පොළොව පැද්දුණා. ඇයි? ශාසනය ස්ථාපිත වුණා. දැන් පක්ෂයක් අදලා පක්ෂයට මුලින්ම ඔයන්නේ මූලස්ථානයක් ස්ථාපිත කරගන්න. එතකොට සංඝ ශාසනයේ නැමැති ස්ථාමේ සංස්ථාව මුලින්ම පීඨෙවි උතන පොළොව කම්පා වුණා. මෙතනින් තමයි අවුරුදු 5000ක් උතර මේක ගෙනියන්නේ. එදා රජුරන්ට හරි සතුටුයි. ඉද නන්දති. හොඳ වැඩක්නේ කළේ. ලෞතුරා බුදු කෙනෙකුට ඒකත් ප්‍රාර්ථනාවක්. පළවෙනි උයන පූජ කරගන්න මටම ලැබේවා. තමන්ගේ ආසාව ඉෂ්ට වුණොත් එදාට නිින්ද යන්නේ. රෑ එළි වෙනකන් රජුරුව පෙරලි පෙරලි සතුටින් ඉන්නවා. ප්‍රීති මුදාරං වින්දති දාතා. සතුට අනුභවය කරන. එළි වෙන යාම වීගෙන එනකොට ටිකක් රජුරුවන්ට ඇස් දෙක පියවෙනකොට රජුරු බය වුණා. මාලිගාව වට කරලා. රජුරුවන්ට දැනෙන්නේ එමයයි. දැන් රජුරුව කල්පනා කරනවා මාලිගාව වට කරලා නම් සේවකයෝ ඉන්නවා එළියේ, මුරකාරු ඉන්නවා, දේවිවරු මේ ඔක්කොම කෑ ගන්න එපා, මේ වෙනකොට සද්ද එන්න ඕන. මාලිගාව වට කරලා. ඇයි අද පොළවත් කම්පා වුණා. සේනිය බිම්බිසාර වුණත් බය වුණා. ඔය දස මාර පරාජය කියන්නේ මාරයෝ දාදෙනාගේ එකක් තමයි බය. ඉමීන් සැරේ නැගිටලා ගිල්ල බැලුවා ජනේලෙන් එළිය. කවුරුත් නැහැ. නමුත් ඇවිදින සද්දය ඇහෙනු. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. විශාල පිරිසක් ඇවිදිනවා. දුවනවා. දැන් කොහොමත් නින්ද යන්නේ. සතුටක් නැති වුණා, බයක් ආවා. දාඩිය දැම්මා. උදෙන්ම නැගිට්ටා. නැගිට්ට ගමන් ගියේ කොහාටද? බුදු ආඳුලා. බුද්ධං සරණං ගච්ඡාන්. ගියේ බුදු ආඳුරු ළඟට. ඇයි? මමේව බුද්ධෝ, මට විශ්වාස එකම කෙනා. ගිල වැන්දා. වැඳලා කතා කළා. වැඳලා බුදු ආඳුරුගේ සැපදුක් මුලින් ඇව්වා. ඊයේ රාත්‍රි ස්වාමීන් වහන්සේ නිින්ද ගියාද, සැතපුණාද, මොකද්ද අවශ්‍ය කරන්නේ? එහෙම කරනකම් බුදු ආඳුරු දන්නවා මේ සිද්ධිය. මේ නිකං ආවේ නැහැ. ඇව රජතුමනි, මොකෝ මූණ නිකං ඉදිමිලා රතු වෙලා නිින්ද ගියේ නැද්ද? ස්වාමීනි, ඊමං හරි සතුටින් හිටියේ. මං කොච්චර වාසනාවන්තද, මට පුළුවන් වුණානේ මගේ උයනක් සංඝසතු කරලා පූජ කරන්න. මං ඒක කල්පනා කර කර හිටියා. කසාවතෙන් බැබලුණා මගේ වේලුවනේ. වේලුවනේ සිවුරෙන් බැබලෙනවා. මට මැවි මැවි පේනවා ඒක. ඌරු වෙල කශ්‍යප රහතන් වහන්සේ, නදී කාශ්‍යප රහතන් වහන්සේ, ගයා කාශ්‍යප රහතන් වහන්සේ උන්වහන්සේලවත් මට පේනවා. දැන් බුදු ආඳුනි ඕම මම සතුටින් ඉන්නකොට සිරියානේ වෙන කාටවත් දැනෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ. මට ලොකු ප්‍රශ්නයක්. විශාල පිරිසක් මාලිගාව වට කරලා. රූප පේන්නේ නැහැ, සද්දය එනවා. මට දැන් බයයි. මගේ රටට විනාශයක්ද, ගම් වතුරක්ද, කඳු වේම වැටෙන්න යනවද, භූමිකම්පාවද? අයි මේ රට තියෙන්නේ කඳු මැද්දෙනේ. නැත්තම් වෙන රජෙක් යුද්ධෙටවත් වෙනවද? රට වට කරන්න යනවද? නැත්තම් මගේ දේවියට, දරුවන්ට, රටවැසියන්ට වසංගතයක්, මොකක් හරි බෝ වෙන රෝගයක්, මොකක් හරි විනාශයක්ද? නෑ රජතුමනි, කලබල වෙන්න එපා. ඔබ මා පුණ්‍යවන්තයෙක්. ඔබ ළඟ ගොඩාක් පින් තියෙනවා. අටමා කුසල් කියන එකෙන් එකක් උඹ කරගත්තා. ඒ නිසා උඹ ළඟ තියෙන පින දැකලා උඹේ මැරිච්ච නෑයෝ ඉන්නවා. මේ ආත්මෙ විතරක් නෙමෙයි, පෙර ආත්මවලත් මැරිච්ච අය ඉන්නවා. ඒ අය දුකින් ඉන්නේ.
කණ්ඩ නෑ බුන්ඩ නෑ. ඔය පෙරේත ලෝකෙ තියෙන භයානකම දුක් දෙකයිනේ, සා පිපාස. සා කියන්නේ බඩගින්න, පිපාස කියන්නේ පිපාසය. අපිටත් ඕකමනේ. අපිට නම් බඩගින්නක් ආවම ඉන්නම බැරි නම් මොකක් හරි කරමු. මං දැක්ක මේ මෙච්චර අවුරුදු 74ක් මේ රටේ මං දැක්ක මහා ලොකු බඩගෙඩියක් තියෙන ගර්භණී අම්ම කෙනෙක්. ගර්භණී අම්ම කෙනෙක් අර මාකට් එක ළඟ කුණු බක්කියක වාඩි වෙලා කුණු බක්කිය ඇතුලේ තියෙන අර මිනිස්සු කාලා දාපු මාළු පාන් කෑලි ඒව කනවා. බඩගිනිනේ දෙන්නේක් නේ. අර කුණු බක්කිය තියෙන කැහිඳගෙන අර කුඩ වාඩි වෙලා කනවා. අපිට ඕන දෙයක් කතා කිටක් ගාලා බඩගිනිනා පිපාසෙනා බැරිම තැන මඩ වතුර හරි බොනවා. ඇයි ඉන්න බෑනේ? පෙරේත ලෝකෙට ගියොත් එහෙම අතින් අරන් කණ්ඩ බොණ්ඩ බෑ. එකයි පෙරේතයෝ කියන්නේ, ගංගා යමුනා සරස්වති මා විශාල ගංගාවල් දෙපැත්තෙම රැට ඉන්නේ පෙරේතයෝ. වතුර ගංගානන් නදිය අතට ගත්තත් කටේ දාන්න බෑ, පිපාසෙ. ඒ නිසා එක පෙරේතෙක් කියනවා, ගා පහරක් අයිනේ තියෙනවා විශාල ගසක්, ඒ ගසේ තියෙනවා මැද්දෙ බෙනයක්, ඒ මැද්දෙ බෙනේට පෙට්‍රල් හරි මොනවාරි තෙල් දාලා ගිනි තිබ්බොත් එක පාරට උඩටත් ගින්න යනවා යටටත් ගින්න යනවා. මුල ළඟට ගිනි දැම්මොත් මේ තෙල් දැම්මොත් මුල ඉඳලයි උඩට යන්නේ, මුදුනට දැම්මොත් මුදුන ඉඳලා පාලට එනවා, අරියට මැද්දට දැම්මොත් දෙපැත්තටම ගින්දර යනවා. ඒ වාගේ ස්වාමීනි මේ පෙරේත ලෝකේ අපේ බඩගින්න සා පිපාස ඉන්න බෑ දැවිල්ලයි. ඒ දුක කියන්නයි ආවේ උඹෙන් ඉල්ලන්නේ පින්. ස්වාමීනි මෙච්චර වැඩ කරන මට පින් දෙන්න බැරිද? මං දෙන්නම්. එතකන් ලෝකේ පින් දීමක් තිබුණේ නැහැ. එතකන් මිනිස්සු මොකද කළේ? එක එක මිත්‍යා දෘෂ්ටික වැඩ කළා. දැන් ඉස්සරම කාලේ කවුරු හරි මැරුණොත් පීය තෙල කපන්නේ නැහැ. තාමත් ඉන්දියාවේ කරන්නේ කවුරු මලත් පැය 24න් උස්සන්නු. මොකාවත් එකයි නාවත් එකයි. දැන් මෝදි අගමැතිතුමාගේ අම්මා නැති වුණා. එයාට තිබුණානේ අඩුම තරමේ සතියක්වත් තියාගන්න. රටවල් වලිනුත් එයි මේ අගමැතිගේ අම්මා මැරිලානේ. නෑ. ගේ ඇතුලේ තියලා නාවනවා. හොඳට කා ටිකක් උලලා නාවලා දැන් නම් ඉතින් අර වීදුරු පෙට්ටියක දාගෙන යනවා. ඉස්සරේම නෙමෙයි සුදු පාට රෙද්දක් අරන් මලකඳ තියලා උතනවා. ඔතල දෙපැත්තෙන් ගැට දෙකක් දාන. ලංකාවෙත් එක ආගමක උමයි ගෙනියන්නේ. දෙපැත්තෙන් ගැට දෙකක් දාන. නිකන් අර ගුණසිරි බුල්ටෝ එකක් වගේ. ගැට දාලා උස්සංගිලා කැලේ විසික් කරන. ඒ කාලේ පොළව තිබුණා මිනිස්සු අඩුයි. දැන් මිනිස්සු වැඩි පොළොව මදි. ඉස්සර මා කැලේ තිබුණා. දැන් තව අවුරුදු 30ක් 35ක් යනකොට අපි මැරිලා ඒ වෙනකොට බොරැල්ලි කණක් තියුණත් මිනිය මේමයි බසන්න වෙන්නේ. ඉඩ නැහැ. අඩි අයත් දෙන්න බෑ. මේ අතට දාන්න පුළුවන්. දැන් ඔය අලි ගහන්නේ සෙනඟ වැඩි. දැන් මේ ටිකේම අලි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක ඉතින් මිනිස්සු ඉල්ලං කණ එකනේ. ඌගේ පාට අලියව ඉඟන්නු කරලා අපි. ඌට කල්ඩ දීලා ආදරයට හරි අනුකම්පාවට හරි ගුටි කරනවා. ඉල්ලං කනවා ගැන ඕකට. ඌගේ පාඩු ඉඳ දුන්නාන අපි කණ්ඩ දෙන්න ගියාම ඌ ගන්නේ චූටි තියා වෑන් එකකට අත දාලා ගත්තේ ඇපල් ගෙඩියක්. ඌත් දන්නවා දැන් ඇපල් ගණන් ලංකාවේ අපේ කැලිට් නෑ. ඒ නිසා ඇපල් ගෙඩියක් ඌ ඇපල් ගෙඩියමයි ගත්තේ. දැන් ඇපල් නෑනේ. දැන් ධානයට හම්බෙන්නේ නෑ. දැන් හම්බෙන්නේ නෑ ඇපල්. මොකක් දැක කාලයක් මතක නෑ. ඉස්සර නම් මේම වට්ටි දුන්නේ. පළතුරු බණට ගියාම සතියකට වළඳන්න වට්ටි. එතකොට වළඳ ගන්න බෑ. දැන් වළඳන්න ආස වුණාම බඩු නෑ. දැන් වළඳන්න ආසයි දැන් බඩු නෑ. ඔන්න කැලේ ඉඩ තිබුණා. ඒ නිසා මිනිහ විසික් කළා. විසික් කළා නෑ යුතුක ගෙදර එන්න කලින් වනේ සත්තු මලකඳ කඩාගෙන යනවා. ඒ රෙද් මේව කරලා ඔක්කොම ඇදගෙන ඉතින් දවල් වෙනකොට කපුටෝ ඇවිල්ලා බොකු වැල් ඇදලා ඇස් දෙක කොටලා ඔක්කොම
සත්තු ටික බෙදාගෙන කනවා. උන් හරි එකමුතුයිනි කැලේ සත්තු. උන් බෙදාගෙන කනවා. හොඳට ඔක්කොම කාලා ඉවර වෙලා දැන් ඉතින් ඇටකටුත් නැහැ. දවස් 45ක් යනකොට නෑයෝ ටික එකතු වෙනවා. එකතු වෙලා සාකච්ඡා කරනවා. අසවලා මලානේ. පින් දෙන්න එපා. මොකද කරන්නේ? එයා ඉන්න කාලේ මොකද්ද ආසාවෙන් කෑවේ? අපි මේම කියමු තේරෙන්න. මැරිච්ච කෙනාගේ නම සිරිපාල. සිරිපාල ඉන්න කාලේ කෑවෙම කැවුම්. නෑයුතික එකතු වෙලා එළි වෙනකන් කැවුම් බදිනවා. බැදපු කැවුම් ටික ඔක්කොම අරගෙන අර මලකඳ විසිකරපු තැනට ගිහින් පොළව අතු ගාලා එතන කොළ තියලා කැවුම් ටික ඔක්කොම ලස්සන්ට තියලා අඳුන් කූරු ගාලා ඔක්කොම දන ගාගෙන අත් දෙක උස්සගෙන කෑ ගන්නවා. අත් දෙක උස්සගෙන කෑ ගන්න අපි රබම් පදවාගෙන. සිරිපාලෝ වරෙන් වරෙන් කැවුම් කණ්ඩ වරෙන් වරෙන් ගල කෑ ගන්නවා. කොච්චර කෑ ගැව්වා සිරිපාල වෙනවද කැවුම් කණ්ඩ? මේක 80 දශකයේ 90 වෙනකන් අපේ රටේ කළේ නැද්ද? කළා. කෑ ගැව්වේ නැහැ. කළා. අපි මොකද්ද කළේ? අද්දවසේ බණ කියනකොට ගේ වත්තේ කොතනකාරි කොනක ගොක්කත්තෙන් ගානවා කූඩුවක්. ගොක්කත්තෙන් ගාන ඒක ගැව්වේ නැත්තම් බණ ගෙදර මා කචල්. බණට ආඳුරු වැඩියට පාර තමයි පෙරේතයාට ගෙනියන්නේ. මොකද එයා කාපු ආසම කෑම පිගාන. දැන් බොරැල්ලේ පැත්තේම නම් කසිප්පු කාරුණ හිටියේ අනිවාර්යෙන් කසිප්පු බෝතලයක් ආඳුරු ඉන්නකොටම අරන් යනවා පෙරේතයාට. බීඩි. ඉතින් මේ බණ කියනකොට ඔර කොල්ල කුරුට්ටෝ කසිප්පු බෝතලයයි බීඩි ටික යන උන් පයින්නවා. මුන් හිතනවා මැරිච්ච එක බීලා. එහෙම සිරිත් තිබුණා. දැන් ඒක අඩුයි. දැන් කරන්නේ නැහැ මිනිස්සු. දැන් මිනිස්සු ටිකට බුද්ධිමත්. දැන් ඒ ගොක්කතු මොකක්වත් නැහැ. ඉස්සලා අනිවාර්යෙන් ඒක නැත්තම් මා කචල් බණ ගෙදර. එදා එහෙමයි කළේ. ඉතින් ඒකෙන් කරපු එකට වැඩකුත් නැහැ. මැරිච්ච එකට වැඩකුත් නැහැ. සල්ලිත් අපරාධේ, කාලෙත් අපරාධේ, වැඩේ තේරුමක් නැහැ. අර්ථ ශූන්‍යයි. ඒ නිසා තමයි බුදුහාඳුරු දේශනා කළේ එහෙම නෙමෙයි. දානි දෙන්න. ඇයි දානයක්ම දෙන්න කියන්නේ? බණ කියලා පින් දෙන්න බෑ. භාවනා කරලා පින් දෙන්නත් බෑ. ඒවක් කළේ මට. සිල් ගත්තේ මම. භාවනා කළේ මම. දාන කියන්නේ දෙන කෙනත් සතුටු වෙනවා, ගන්න කෙනත් සතුටු වෙනවා. දෙනවා නම් දම්පින් දෙනවාමය. ලෝකෙ එච්චරයි තියෙන්නේ. දීම එක එක ආකාරයෙන් දෙන්න පුළුවන්. දැන් මේ දෙන්නේ ධර්ම දාණය. මැරිච්ච අයට නෙමෙයි. ජීවත්ව ඉන්න අය දන්නේ නැති දේ දැනගන්නවා. දන්න දේ නම් ඒක තව ටිකක් මතකේ අලුත් වෙනවා. දැන් අපි පුඩි කාලේ ආපු සින්දුවක් අවුරුදු 20කට 25ට දැන් ගියොත් අපිට ඒක මතක් වෙනවනේ. අමතක වෙලා තිබුණේ. ඒ සින්දු අපිත් ඒ අයකම කියනවා ඒක. ඇයි මේ කාලෙකින් බං ඇව්වේ කියන්නේ? එතකොට දැනගත්තදී අලුත් වැඩියා වෙනවා. සැක දුරු වෙනවා. බුදුහාඳුරු ගැන මා ගෞරවයක් ඇති වෙනවා. බලන්නකෝ මේ කියලා තියෙන ලස්සන බුදුහාඳුරු. චිත්තමස්ස පසීදති. සිතේ බොහොම පැහැදීමක් ඇති වෙනවා. වැරදි කරපු කෙනා වරදෙන් මිදෙන්න බලනවා. මේවා වැරදි. එන්න මේවා යොඳ මේ වැඩයි කරන්න ඕන. ඔය බනාපුවා ඉන්නවා. චරිත සකස ගත්තයිද අම්බපාලි සුපිරිම ගණිකාවක්. සාමාන්‍යකෙකුට යන්න බෑ අම්බපාලි ළඟට. අම්බපාලි ළඟට යන්නවා නම් යන්නේ රජවරු, සිටුවරු, රාජකුමාරයෝ. කොහොමද එයාට අඹ උයනක්ම තිබුණා. එයා ඒ වැඩේ කරගෙන ගියා. බණ ඇව්වට පස්සේ තේරුම් ගත්තා මේක වැරදි. දැන් නතර කරන්න ඕන. ඔන්න දැන් මම මේ කරන්නේ. අනෝක තමයි ධර්මස්සෝනේ ආනිසංස. අඟුලිමාල කඩුව උස්සගෙනමයි ඉන්නේ අමිතිස්සෙම. ඇයි මොකාව දැක්කොත් කපන්නයි බල නැංගිල්ලක්. බුදුහාඳුරු බණ කිව්වා. අඟුලිමාල පිරිසිදු වුණානේ, රහතන් වහන්සේ වුණානේ. ඔන්න ධර්මස්සෝනේ ආනිසංස. මේ දුහාඳුරු බණ කිව්වා.
දේවානම් පියතිස්ස රජිරුව දුන්න බිමට දැම්මා. එච්චර කල් අවුරුදු රාජකීය උත්සවයක් මෝදඩේම බණපදේ කිව්වා විතරයි දැම්මනේ නම් බිමට සත්තු මරණ එක තානම් කළා. ඔන්න බණපදේ රුවන්වැලි සෑයාවේ බණ නිසා, බණ කියපු නිසානේ රුවන්වැලි සෑයක් ආවේ. ඒ නිසා ඔන්න බණ කියන්නේ ජීවත්ව ඉන්න පංචස්කන්ධවලට. බුදුහාමුදුරු රජිරුවන්ට කියනවා දානි දෙන්න. රජිරුවෝ කියනවා මෙච්චර දෙන මට දානි දෙන්න බැරිද ස්වාමීනි, එතම අදම ලෑස්ති කරන්න. ඇයි රාජ භෝජනේ තියෙනවා. බුදුහාමුදුරුත් වැඩියා. රජිරුවන්ගේ අත් දෙකෙන්ම කකුල් සේදුවා. ආමුදුරුගොල්ලන්ගේ වඩා ඉන්දෙව්වා. දානි පිළිගැන්වා. එච්චරයි. බුදුහාමුදුරු පැන්වැඩුවෙත් නෑ. මොකක් වන්නේ බුදුහාමුදුරුතු වැඩියා. රජුරුව හිතුවා එනම් මං පින් දුන්නා. ඇයි කඳ දුන්නනේ. රජුරු හිතා ගත්තා. පළවෙනි දවසනේ රජුරුව එදා නින්දට ගියා. එදා ඒත් අර බය තියෙනවා. එදත් රජුරුව නිදාගෙන ඉන්නකොට රජුරුවන්ට එදත් ඒ සද්දෙම එනවා. වෙන කාටවත් ඇහෙන්නේ නැහැ. ආයිල බැලුවා එදා දැක්කා සියුම් රූප කළුවරේ විශාල පිරිසක් ඉන්නවා. නිරුවතින් ඉන්නවා. කෙට්ටු අය. මේක දැක්කලා හොඳටම බය වුණා. ආයිකින් කිව්වා ස්වාමීනි කිව්ව විදියට මම පින් දුන්නනේ. ඉතින් රජතුමනි උඹ කණ්ඩනේ දුන්නේ පිරිකර දුන්නෑනේ. ඔන්න වස්ත්‍ර පූජා. ස්වාමීනි මම දන්නෑනේ. එහෙනම් අද ඉල්ලන්න බෑනේ අපිට. එහෙනම් අද මම සිවුරුත් එක්ක දානි දෙන්න. රෙදිනේ. එදා ඔන්න දානි පිරික රත් දෙක නළලේ තියාගෙන පූජ කළා. පූජ කරපු වෙලාවේ තමයි බුදුහාඳුරු පැන් භාජනේ අරගෙන පැන් වඩන්න කිව්වේ. ඉස්ව තියෙන භාජනේ උතුරන්න වඩන්න. ඒ වඩන වෙලාවේ සිතේ තියෙන්න ඕන සිතිවිලි. දැන් පැන් වඩන්නේ කොහමද අපි? ඒ පෙද තාත්තා මැරලා අදවසේ දානි. එක පුතා දූලා දෙන්න. පැන් වඩ පංකුවට පැන් භාජනේ ගන්නකොටම කෝල් එකක් ආවා. ආ උඹ ඔම කෙලින් වරෙන් කෙලින් එනකොට වංගුවක් තියෙනවා. වංගුව ළඟ බුදු පිළිමයක් තියෙනවා. බුදු පිළිමේ ඇරිලා එනකොට ටෙන් ගාල ඇති. උඹ එතනට වරින්. ඉවරයි. ඉදම් මේ ඥාති නම් ඕතුත් නෑ. මොකක් වන්න උඹ ඔම කෙලින් වරෙන් වංගුවක් තියෙනවා. වංගුව ළඟ බුදු පිළිමේ ගාල වලින් ටෙන් ගාල තියෙනවා. පැන්ටික වඩල ඉවරයි. ඔන්න ඒ වෙලාව විශේෂයි. ඒ වෙලේ සිතේ තියෙන්න ඕන සිතිවිල්ලක් අදාසිමේ මට දුන්නා. දැන් මේ අම්මට මොනවද දුන්නේ? අම්මා කියන পদවියක් දුන්නා. ඕක සල්ලි දීලා ගන්න පුළුවන්ද? ඡන්දෙකින් පුළුවන්ද? ඡන්දේ තියලා අම්මා වෙන්න පුළුවන්ද? බෑ. අම්මා ලොවේ ඉන්න උතුම්ම සම්පත දුන්නේ කවුද? මේ තාත්තා. අම්මා මේ රටේ තියෙන ලොකු ලොකු දේවල් ඔක්කොම උපමා කරන්නේ අම්මටනේ. පොළව මාතෘභූමි, බස මව් බස, මේ ඔක්කොම අම්මා. තාත්තට මොකක්වත් නැහැ. ඉස්කෝලෙට ගියත් පාසල් මාතා, ජාතික ගිය නමෝ නමෝ මාතා, ඔක්කොම අම්මා. ඒ අම්මා කියන পদවිය දුන්නම ශ්‍රේෂ්ඨ পদවියක් ඒක. ඒක කාටද උදුර ගන්න පුළුවන්ද? නැති කරන්න පුළුවන්ද? ඒ পদවිය නැති කරන්න බෑ. මැරෙනකම්ම එයා අම්මා වුණා නම් අම්මම තමයි. එයාට ඕන වෙනස්කම් මේ මම වෙන අම්මා. ඊළඟට නැන්ද අම්මා වෙනවා. ළමයි බැන්දම. නැන්ද අම්මා ආත්ත අම්මා වෙනවා. උන්ට ළමයි ලැබුණා. උන්ටත් ළමයි ළමනම කිරි අම්මා වෙනවා. අම්මම තමයි. ඒ পদවියක් දුන්නා. මේ ළමයින්ට මොනවද දුන්නේ? වාසගමක් දුන්නා. වාසගම නැතුව මේ රටේ වැඩක් කරගන්න පුළුවන්ද? වාසගම නැත්තම් අවජාතකයි. මුල අකුරු සමග පුරෝපං කියලා කියන්නේ. වාසගම ඉන්නේ ඔක්කොම ප්‍රසිද්ධ වෙන්නේ.
වාසගමක්. අපි උපසම්පදා කරන්න ගියා මාන්නේ ඒක තමයි. ප්‍රශ්න මාලාවෙන් එකක් තමයි තමුසේගේ තාත්තගේ නම කියනවා වාසගමත් එක්ක. ඒ වෙලාවේ කරුම් කුරුම් කිව්වනම් ඵලයන් යන්න. එහෙම බෑ. තාත්තා දුන්නේ ඕක. දැන් ඉතින් ඉන්න උන් ටිකක් ලොකු වෙනකොට තාත්තට මෙහෙම කරනවානේ. උඹ අපිට මොනවද කළේ කියලා. මොනව කරන්නද? වාසගමක් දුන්නානි. තාත්තා මොකක්වත් කරන්න ඕනේ නැහැ. ලෙව කණ්ඩ වටින මිනිහෙක්. තාත්තා. තාත්තා කියලා සිංහලෙන් ලියන්න කොකොලේක. තයනු කියන අකුරු තුනම මෙහෙම පිරෙන්න ඕන. තයන්න කියන අකුර පිරිච්ච අකුරක්. තාත්තා තමයි බඩ පුරවන්නේ. ළමයි ඉපදෙච්ච ගමන් තාත්තගේ ආශාව ලොක්කම සීමා කරනවා. වේදන් ඔක්කොම අඩු කරනවා. ඇයි ළමයි. ධනයත් වැය කළා ශ්‍රමයත් වැය කරනවා. මං දැන් එනකොට බලාගෙන ආවේ එකයි. කොල්ලා ලොකුයි. මං හිතන්නේ ඕ ලෙවල් වාගේ වෙන්න ඇති. කොල්ලගේ තාත්තා තමයි ස්කූල් බෑග් එක කරේ දාගෙන කොල්ලව එක්කන් යන්නේ. තාත්තා කොල්ලට බෑග් එකවත් උස්සන්න දෙන්නේ නැහැ. තාත්තා කරේ දාගෙන යනවා කොල්ලත් එක්ක. කොහොමද? තාත්තා උදේ ඉඳලා කොච්චර මාන්සි වෙනවද? කොච්චර කෑ ගන්නවද? ඔය පිටකොටුවේ බෝධිය ළඟට එහෙම ගිහින් බලන්න. එළවලු ටික පළතුරු ටික විකුරන්නේ කෑ ගන්න කෑගැයිනේ. කොච්චර මාන්සියක් ඇද්ද? මොකටද? ළමයින්ට. ඒ මාන්සි වෙලා උපේ පුටි කාරගෙන ගෙදර එනකොටම පොඩි උන් දුවගෙන යනවා තාත්තා ළඟට. අර වින්ද දුක ඔක්කොම අමතකයි. ඒකයි වඳිනකොට කියන්නේ චුම්බිත්වා නළලිඹිනවා. ගෙට ගොඩ වෙච්ච තාත්තා මුලින්ම අම්මගෙන් ආන ප්‍රශ්නේ තමයි අපි පොඩි කාලේ ළමයි කෑවද? ළමයින්ට මොනවද ඇදුවේ? අම්මා නෑ කිව්වොත් අම්මා ඉවරයි. පරිප්පුයි බතුයි හරි අතපන්ටක් ගාලා. ළමයි. ළමයි නිදාගත්තට පස්සේ තමයි අම්මයි තාත්තයි සාකච්ඡා. අම්මා ඉතින් ළමයින්ගේ අඩුපාඩු ඔක්කොම කියනවා. කෙල්ල මේමයි, කෙල්ලට අරව ගන්න ඕනේ, කොල්ලට කලිසම් ගන්න ඕන, සපත්තුව කැඩිලා. එකක්වත් තාත්තා බෑ කියනවාද? බලමු බලමු බලමු. කරන්න කරන්න. ඒ ඔක්කොම ආ ගන්නවා. ලැබෙන ලැබෙන ටික ඔක්කොම දාන්නේ අපිට. ඒකයි තාත්තා කිව්වම පිරෙන්නේ. බඩ පුරවපු කෙනා. අන්න ඒ කෙනාගේ ගුණේ අදාසි. දුන්නා නේන්නම්. අකාශි මගේ පුතා, සුදු පුතා, ලොකු පුතා, මධ්‍යම පුතා, කිරි පුතා. එමනේ නම දැම නම කියන්නේ නැහැනේ. එමයි කියන්නේ මගේ දුව, සුදු දුව, පොඩි දුව, ලොකු දුව, සමහරව මගේ අම්මා. එමත් කියනවා. දුවට අකාශේ මාදරෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් ඉතින් හොඳට යාළු වෙලා ඉඳලා කතා කරනවා කිරිපැණි වාගේ. තරහා වුණාම නරියා බල්ලා උගේ මූණවත් බලන්න හොඳ නැහැ. කාලකන්ණියා. එමනි කියන්නේ කවදාරි අම්මලා තාත්තලා ඔම බයිනවද? නෑ. මිනිස්සු ඇවිල්ලා දොස් කිව්වත් අම්මයි තාත්තයි සුද්ධ කරනවා ළමයින්ව. නෑ නෑ අපේ ළමයි එහෙම කරන්නේ. එමයි කියන්නේ. ඒ නිසා අදාසි අකාසි දුන්නා. ලස්සනට කතා කළා. අපිත් එක්ක සැපේදිත් හිටියා, දුකේදිත් හිටියා. සැපේදි සතුටු වුණා, දුකේදි දුක් වුණා. දැන් කොහේ ගියාද දන්නේ නැහැ. ඒවා බලන්න විදියක් නැහැ, මැෂින් නැහැ. කතා කරන්න විදියක් නැහැ. දැන් සරමත් දෙන්න, කමිසයක් දෙන්න, අවුරුද්දට බුලත් අතක් දීලා වඳින්න, කිරිබත් කෑල්ලක් දෙන්න, අතින් මොකක්වත් බෑ. දැන් කරන්න තියෙන එකම දේ තමයි සිතින් පිරිසිදු චේතනාවකින් මේ කරන පින් අනුමෝදන් කරනවා. පින් ගත්තත් එකයි නැතත් එකයි, ඒක අපිට අදාළ නැහැ. පින් ගන්න පුළුවන් තැනක වෙන්නත් පුළුවන්, පින් ගන්න බැරි තැනක වෙන්නත් පුළුවන්. පව වැඩි නම් අපි ඔය කියන්නේ පවට පින දෙන්න බෑ කියලා. මනුෂ්‍ය ලෝකෙත් ඉන්නේ. පවට පින දෙන්න බෑ. විඳවන්න තියනවා නම් විඳවන්න ඕන. ඒ තමන්ගේ ක්‍රියාකලාප නිසා. මේ ලෝකෙම මිනිස්සු වැරදි කරන්නේ කයනුයි කටිනුයි සිතිනුයි. ඒකනේ අපි බුදුහාඳුරන්ට වැඳලා සමාව ගන්න.
කායේන වාචා චිත්තේන කියලා. කයෙන් කරන වැරදි තුනයි තියෙන්නේ. ශරීරයේ කොච්චර ලකුවට තිබුණත් කරන්නේ තුනයි. ඒ තුනට අර ඔක්කොම ඇතුළත් වෙනවා. පරපණ නැසුමයි, සොරකමයි, අනාචාරයයි. දැන් ලංකාව ගත්තොත් මුසාවාදා වේරමණී සමාදන් වෙන්නෙත් අපි. කියන්න තරම් බොරු කියන්නෙත් අපි. ලෝකේ කොයරි මුසාවාදා වේරමණී කිය කිය දැන් තායි මේ චීන මිනිස්සු හැමදාම සිල් පන්සිල් ගන්නෑ. චීන මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලන්ට පන්සිල් අපිට නිකන් බලෙන් දෙන්නත් බෑ. කේන්ති යනවා. ඒගොල්ලන්ට පන්සිල් ඕන නම් ළඟට ඇවිල්ලා පත්කඩේ දාලා වැඳගෙන ඉල්ලනවා. යාචාමි කියලා ඉල්ලනවා. සීලං දේත මේ බන්ති. අපේ මොකෙක් හරි මෙච්චර කාට ඇවිල්ලා ඉල්ලනවද සීලං දේත මේ බන්ති කියලා? අපි බලෙන් දෙනවා. කනත්තට ගිහිල්ලත් කියනවා නැගිටපියව් නමස්කාර කීපියව්. උන් ඉතින් අර මල කඳන් බලාගෙන ඉතින් මං ඉතින් කට බලාගෙන කට මේ වෙච්චකම බුද්ධං සනංගච්ඡාමි. ඇයෙන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. මේක නිකන් අර සෙල්ලමක් වෙලා. අරගොල්ල ඉල්ලනවා. රකින්න ඕන නන්නේ, දෙන්න ඕන නන්නේ. බලෙන් දීලා වැඩක් තියෙනවා. බලෙන් දීලා වැඩක් නැහැ. ඒ මිනිස්සු ලොකු පින්කමක් කරනකොට ඒගොල්ලන්ගේ ගෲප් එකේ එක්කෙනෙක් නැගිටලා ඉල්ලනවා. ඉල්ලනකොට තමයි ආඳුරු සිල් දෙන්නේ. සිල් දෙන්නේ එතකොටයි. නමුත් මේ හැමතැනම සිල්. හැමතැනම. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ විතරයි පන්සිල් ගන්න ඇත්තේ. අනිත් හැමතැනම පන්සිල් ගන්නවා උදේට. පන්සිල් ගන්න. නමුත් ඒ පද පාම කඩන්නෙත් අපි. ඇයි දන්නවනේ කැඩුනට ආඳුරු ආයෙ දෙනවා කියලා? ආඳුරු දෙයිබංගිලි ඉල්ල ගන්න පුළුවන් කියලා හිතාගෙන පෙන්නත් ඇති. එතකොට මෙන්න මේ වැරදි තුන කළාම එයාට අපි තෙන පින් ගන්න බෑ. එයා ඒකට අනුකූලව කොහේ හරි එයාගේ කර්ම විපාක අපිට ඕවක් තීරණය කරන්න බෑ. අපිට කියන්න බෑ මෙයා පෙරේතයා වුණා, මෙයා දිව්‍ය ලෝකේ ගියා. අපිට දිවස් නෑ. බුදුහාමුදුරන්ගේ කාලේ ඒවා දැකලා දේශනා කරපුවා තමයි විමානවත්තු ප්‍රේතවත්තු වල තියෙන්නේ. ඇයි සබ්බපාපස් අකරණම් මිනිස්සුම පවෙන් ගලව ගන්න. කුසලස් උපසම්පදා දිව්‍ය ලෝක කතා කියනකොට මිනිසුන්ට ආසයි දිව්‍ය ලෝකෙට යන්න. ඕනෙතර මිනිසු කුසල් කරනවා. ඊට පස්සේ තමන්ගේ සිත පාලනය කරගන්න. සචිත්ත පරියෝ දප්පනම් තම සිත දමනය. එතකොට පැන් වඩන වෙලාවේ චිත්ත දමනය තියෙන්න ඕන. දැන් රජ්ජුරුවෝ පැන් වැඩුවා. ඒ වෙලේ බුදුහාඳුරු ගාථාව කියන්නේ කිව්වා ඉදං මේ ඥාතිනං ඕතු. දැන් අර උතුරල ගියා පැන් භාජනේ. දැන් රජ්ජුරුවන්ට හරි සතුටුයි. බුදුහාඳුරු රජ්ජුරුවන්ගේ අතින් ඇල්ලුවා. ඇයි මේක පෙන්වන්න එපා මිනිස්සු දැනගන්න. මිනිස්සු දැනගන්න. රජ්ජුරුවෝ සෝවන්නේ. අනිත් අයට පේන්නේ නැහැ. දැන් බලන්නේ කෝ රාජාංගනේ මිදුල. ලස්සනට මේ සරසිලා ඉන්න පිරිසකන සුදු වැඳලා ප්‍රියමනාප වැඳ වැඳ තාප්පෙන් කිමිදිල වගේ යනවා. රජ්ජුරුවෝ ඇහුවා ස්වාමීනි මේ මොකද්ද? උඹ දැක්කයි කියපු අය. එච්චර විගාට. ඇයි මෙතන උඹ දැන් කරලා ඉවරයිනේ. පැන් දෙනකොට පිපාසය දුරු වෙනවා. දානි දෙනකොට බඩගින්න දුරු වෙනවා. වස්ත්‍ර පූජ කරනකොට ඇඳුම් පැළඳුම් ලැබෙනවා. අර හොඳ සිතිවිලි නිසා මල් මාලා ආදිය ලැබෙනවා. දැන් ඒගොල්ලන්ට පහළ වෙච්ච විමාන තියෙනවා ගස්වල ගල්වල. දැන් ඒගොල්ලෝ යනවා සතුටින්. යන්නේ නිකන් නෙමෙයි උඹට පින් දීලා. මගේ නෑයා දීර්ඝ කාලයක් චිරන් ජීවන්තු දීර්ඝ කාලයක් නිදුක්ව නිරෝගීව ජීවත් වේවා කියලා ඔන්න අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයෝ ප්‍රිය කරනවා දැන් අපිව. අමනුස්සයන්ගේ ආශිර්වාදේ තියෙන්න ඕන. දේවතා රක්කන්ති. එතකොට දෙයියන්ට පින් දෙනකොට දෙයියෝ අපිව රකින්නවා. දෙයියෝ ආරක්ෂා කරනවා. 99න් බේරුණා බං කියලා අපි කියන්නේ බොවිට. 99න් බේරුණා. 99න් බේරුණා කියන්නේ මොකක් හරි බලයකින් අපිව ගැලවුණා. ඒකයි මෙතන කරන්නේ. මේ සියල්ලට මුල සිත. මනෝ පුබ්බංගමා ධම්මා. පොල් සම්බෝලේ බතුයි දුන්නත් එකයි, බුරියානි දුන්නත් එකයි. මේ දෙකම දෙනකොට සිත හොඳ නම් ඒ දෙකේ මානිසංශ එකයි. මේ මොනවා දුන්නත් හිත හොඳ නැත්තම්
කරන වැඩේ හරියට නොකළාන ප්‍රතිඵලයක් නැහැ. සල්ලිත් අපරාධේ, කාලෙත් අපරාධේ. තීරුම කුඩනාද එහෙම වෙලා. දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව subscribe කරන්න.